අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වේවා. ඉගෙනගෙන අවසන් කරන්න වයසක් තියනවාද? ඉගෙන ගන්න පටන් ගන්න වයසක් තියනවාද? වරදව වටහා ගන්න එපා. පාසල් අධ්‍යාපනය නම් ආරම්භ කරන්න වයසකුත් තියෙනවා. අවසන් කරන්න වයසකුත් තියෙනවා. හැබැයි ඒ ඇරුණාම ජීවිතේ හැම දවසකම හැම මොහොතකම අපි ඉගෙන ගන්නවා දෙයක්. විමසිල්ලෙන් ඉන්න හැම මොහොතකම අපිට යමක් ඉගෙන ගන්න පුළුවන්. අපිට දැනගෙන දැනුවත් වෙන්නට පුළුවන්. අද මානව හිමිකම් ගැන දැනුවත් වෙමු. නරඹමු know your rights. It's okay. ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂාව වෙනුවෙන් ආයතනයක් පවතිනවා. ඔබ ඒ ගැන දැනුවත්ද? මේ ඒ ගැනයි. රට තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ හා ප්‍රවර්ධනය කිරීමේ ස්වාධීන ජාතික ආයතනය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවයි. 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත යටතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පිහිටුවන ලදී. මානව හිමිකම් අධීක්ෂණය ප්‍රවර්ධනය ආරක්ෂා කිරීමේ හා උපදෙස් දීමේ බලතල කොමිෂන් සභාවට හිමිව ඇත. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේදී හෝ උල්ලංඝනය වීමට ආසන්න අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණයට අමතරව සෑම පුද්ගලයෙකුට සහන ලබා ගැනීමට යොමු විය හැකි ජාතික ආයතනය වන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවයි. ශ්‍රී ලාංකික දරුවෝ හරි දක්ෂයි. ඒ බව අපට හොඳින්ම වැටහුනේ රට පුරා know your rights තරඟමාලාව පවත්වාගෙන යන අතරවාරයේදී. මානව හිමිකම් ගැන අපේ ශිෂ්‍ය ප්‍රජාව තුළ ඉහළ දැනුමක් තියෙනවා. ඒ ඉහළ දැනුම ඇති දරුවන් අතරින් තරඟවැද අවසන් වටය සඳහා තේරුණු පළාත් 7 දරුවන් අතරින් අද දවසේ තරඟ කරන්නේ කුමන පළාත් නියෝජනය කරමින්ද? හඳුනාගත්තා තරඟවදින දරුවන්. ඒ දරුවන් දන්නා දේ ප්‍රශ්න අසා ඔබට ඉදිරිපත් කරන්නේ අද දවසේ අපගේ ප්‍රශ්න විචාරක. හඳුනාගනිමු අද දවසේ අපගේ විනිශ්චය මණ්ඩලය. නීතිඥ ප්‍රබෝධ රත්නායක ප්‍රධාන විධායක නිලධාරී රයිට්ස් නව් සාමූහිකය. නීතිඥ පියුමි කුමාරි සමරසිංහ නීති නිලධාරී ශ්‍රී ලංකා නීති ආධාර කමිෂන් සභාව. නිහල් චන්ද්‍රසිරි අධ්‍යක්ෂ පරේෂණ හා අධීක්ෂණංශය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව. අප හඳුනාගෙන අවසන් අපගේ විනිශ්චය මණ්ඩලයේ තරඟවදින දරුවන්. දැන් අවස්ථාව ප්‍රශ්න විචාරක නීතිඥ දිල්ෂාන් පතිරත්නටයි.
සුබ සන්ධ්‍යාවක්. ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාව සංවිධානය කරන No Your Rights ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සමගයි ඔබ එකතු වෙලා ඉන්නේ. තරඟයේ පළමු වටය පිළිබඳව ඉතා කෙටි හැඳින්වීමක් ඔබට කරන්නම්. පළමු වටයේදී හැම තරඟකරුවෙකුටම එක ප්‍රශ්නය බැගින් ඉදිරිපත් කරනවා උත්තර හතරක් සහිතව. බසරේ නාද කරමින් ප්‍රශ්නයට පිළිතුරු ලබා දිය හැකි. නිවැරදි පිළිතුරු ලබා දුන්නොත් ලකුණු 5ක් හිමි වෙනවා. නිවැරදි පිළිතුරු ලබා දෙන්න බැරි වුණොත් එම තරඟකරුවාට ඔහුගේ හෝ ඇයගේ එම කණ්ඩායමේම තවත් සමාජිකයෙකුට හෝ සමාජිකාවකට ඉඩ ලැබෙනවා. ඒ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න පිළිතුරු නිවැරදි නම් ලකුණු 3ක් ලැබෙනවා. කණ්ඩායම අසමත් වුණොත් පිළිතුරු ලබා දෙන්න ඊළඟ අවස්ථාව ලැබෙන්නේ ප්‍රතිවාදී කණ්ඩායමට. එවැනි විටක ප්‍රතිවාදී කණ්ඩායමට ලකුණු 2ක් ලැබෙනවා. අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ පොළොන්නරුව රජරට විද්‍යාලය සූදානම් අද දවස තුල තරඟ කරන්නට පළමු ප්‍රශ්නය මම යොමු කරන්නේ අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සසංක දිල්ශාන්ත. ඔබ සූදානම්ද? ඔව්. හරි. මෙන්න ඔබට ලැබෙන පළමු ප්‍රශ්නය. මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනයේ අන්තර්ගත ව්‍යවස්ථා ගණන කීයද? පිළිතුරු හතරක් තියෙනවා 25යි 50යි 30යි 45යි. පිළිතුරු 3 30යි. පිළිතුරු නිවැරදි. ඊළඟ ප්‍රශ්නය යොමු කරන්නේ පොළොන්නරුව රජරට විද්‍යාලයට. මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්නය. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 27 වන වගන්තියෙන් තහවුරු කරන අයිතිවාසිකම් වන්නේ 1. ක්‍රීඩාවට සහ විනෝදයට ඇති අයිතිය. 2. ආගමික සහ ආගමික නිදහස ලබා ගැනීමට ඇති අයිතිය. 3. අයිතිවාසිකම් සාක්ෂාත් කරගත හැකි සමාජයකට උරුමකම් කීමට ඇති අයිතිය. විද්‍යාත්මක සාහිත්‍යමය හෝ කලාත්මක නව නිර්මාණ සිදු කිරීමට ඒ වාගේ කර්තෘත්වය රැක ගැනීමටත් ඇති අයිතිය. ඊළඟ ප්‍රශ්නය. ප්‍රශ්න යොමු කරන්නේ අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සෙනුරි සිහරා. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාව තුල මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමේදී ඒව ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති මූලික අයිතිවාසිකම් පදනම් කර නොගත් ආයතනයක් වන්නේ 1. ශ්‍රේෂ්ඨාධිකරණය. ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාව. නීති ආධාර කමිෂන් සභාව. පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් එහෙම නැත්නම් ඔම්බුඩ්ස්මන්. ඔබේ පිළිතුර කුමක්ද? අංක 50 දරන පනත යටතේ ස්ථාපිත ආයතනය වන්නේ කුමක්ද? 1. පරිවාස හා ළම ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුව. 2. ජාතික ළම ආරක්ෂක අධිකාරිය. 3. සමාජ සේවා දෙපාර්තමේන්තුව. 4. ජාතික භාෂා කමිෂන් සභාව. 1998 අංක 50 දරන පනත යටතේ ස්ථාපිත ආයතනය කුමක්ද? පරිවාස ළම ආරක්ෂක දෙපාර්තමේන්තුව, ජාතික ළම ආරක්ෂක අධිකාරිය, 3. සමාජ සේවා දෙපාර්තමේන්තුව. ඊළඟ ප්‍රශ්නය මා යොමු කරන්නේ අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නෙත්මි බින්දයාට. මෙන්න ඔබට ලැබෙන ප්‍රශ්න. 1978 ව්‍යවස්ථාවට අනුව අත්අඩංගුවට ගන්නා සෑම තැනැත්තෙකුගේම නීතියේ නියම කර ඇති පරිදි නිසි මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියට පැමිණිය යුතු බව දක්වා ඇත්තේ කිනම් ව්‍යවස්ථාවේද? 1. 10 ව්‍යවස්ථාව, 13(2) ව්‍යවස්ථාව, 13(3) ව්‍යවස්ථාව, 13(4) ව්‍යවස්ථාව. අවස්ථාව ලබා ගන්නවා ශීනා ජනත්‍රිණි. පිළිතුරු අංක 2, 13(2). ඊළඟ ප්‍රශ්නය මා යොමු කරන්නේ පොළොන්නරුව රජරට විද්‍යාලයේ ලක්ෂාණී නුවන්තික. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ පැවති ප්‍රධානතම ඌනතාවයක් වන්නේ 1. එම අයිතිවාසිකම් විස්තරාත්මක නොවීම. 2. අයිතිවාසිකම් කඩවීමකදී ගත හැකි නෛතික පියවර සඳහන් නොවීම. 3. සදාචාරාත්මක නොවීම. 4. ඉහත සඳහන් කිසිවක් නොවේ. මීළඟ ප්‍රශ්නය අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයට. ප්‍රශ්න යොමු කරන්නේ ශීනා ජනිත්‍රිණිට. ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාවේ කාර්යභාරය සඳහන් ඇත්තේ 10 වගන්තියේ, 11 වගන්තියේ, 12 වගන්තියේ, 13 වගන්තියේ. පළමුවට අවසන් ප්‍රශ්නය යොමු කරන්නේ පොළොන්නරුව රජරට විද්‍යාලයේ මధుරිකා උදිතට. මෙන්න මధుරිකා ඔබට ලැබෙන ප්‍රශ්නය. ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාවේ බලතල සඳහන්ව ඇත්තේ 10 වගන්තියේ, 11 වගන්තියේ, 12 වගන්තියේ, 13 වගන්තියේ. පිළිතුරු නිවැරදි නැහැ. නැවතත් එම අවස්ථාව එම පාසලටමයි.
යනුව පළමු වටේ මේ ආකාරයෙන් අවසන් වෙනවා. අපි බලමු විද්‍යාල දෙක ලබාගත් ලකුණු තත්ත්වයන් කොහොමද කියලා. මේ වුණ පළමු වටේ අවසන් විද්‍යාලයන් ලබාගත් ලකුණු ඔබ දැන් දන්නවා. දැන් අපි දෙවනි වටේටයි මේ සූදානම් වන්නේ. දෙවන වටේදී අපි තරඟ කරුවන්ට ඉදිරිපත් කරන්නේ රූපයක් ලාංඡනයක් නොවේසේ නම් ඡායාරූපයක්. ඒ අනුසාරයෙන් අහන ප්‍රශ්නයට තමයි තරඟ කරුවන් පිළිතුරු ලබා දිය යුත්තේ. තරඟ කරුවාට පිළිතුරු ලබා දිය නොහැකි නම් වෙනත් අවස්ථාවක් නැහැ. තනියම අභියෝගය බාරගත යුතුයි. පළමු අවස්ථාවේ යනු අපි ලබා දෙන්නේ අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සසංක දිල්ෂාන්. අපේ ප්‍රශ්නය මෙම ලාංඡනය අයත් වන්නේ කුමන සංවිධානයකටද? ලෝක වෙළඳ සංවිධානය. පිළිතුරු වැරදි. පිළිතුරු නිවැරදි නැහැ. නිවැරදි පිළිතුරු මම විනිශ්චයවන්නේ බලාපොරොත්තු වෙනවා. මේ ලාංඡනය අයිතිවන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයට. දෙවන ප්‍රශ්නය පොළොන්නරුව රජරට විද්‍යාලයේ නවීන දර්ශනටයි අපි ලබා දෙන්නේ. මෙම ලාංඡනය අත්වන්නේ කුමන සංවිධානයකටද? අන්තර්ජාතික අපරාධ අධිකරණය. පිළිතුරු නිවැරදි. ඊළඟ ප්‍රශ්නය අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සෙනුරි සිහාරාද. බලන්න මේ රූපය. අපි ඔබ නහන ප්‍රශ්නය මෙම රූපයේ නිරූපණය වන පරිදි යටපත් වී ඇති මානව අයිතිවාසිකම කුමක්ද? අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය? ඇත්තටම මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ පොතක්. දැන් පොත කියන දෙයින් මම හිතන්නේ පොත කියන දේ නිසා තමයි ඔබ තීරණය කරලා තියෙන්නේ මේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය කියන එක. දැන් එතකොට ඒ වගේම මේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය අහිමි කරලා තියෙන බවක් දැක්වෙන සංකේතයක් තියෙනවා. දන්වැලකින් ගැට ගහලා තියෙනවා, ඉබ්බෙක් දාලා තියෙනවා. දැන් පොත කියන එකෙන් අධ්‍යාපනය වගේම සාමාන්‍යයෙන් තොරතුරු කියන එකත් අදහස් කරන්න පුළුවන්. කොහොම වුණත් අපි ඔබගේ පිළිතුරට අපි ලකුණු 4ක් ලබා දෙන්න අපි තීරණය කරනවා. මීළඟ ප්‍රශ්නය අපි යොමු කරන්නේ පොළොන්නරුව රජරට විද්‍යාලයේ ජයනි නෙත්සලාද. ජයනි බලන්න මෙම රූපය. මේ රූපෙන් තමයි ඔබෙන් ප්‍රශ්නය අහන්නේ. මෙම රූපයෙන් නිරූපණය වන මානව අයිතිවාසිකම කුමක්ද? රැස්වීමට වෘත්තීය අයිතියක් සහ රැකියාවක් කිරීමට ඇති අයිතිය. වෘත්තීය සේවයට බැඳීමට සහ රැකියාවක් කිරීමට අයිති. පිළිතුරු බරගැනීමට හැකියාවක් නැහැ අපට. නිවැරදි පිළිතුර. නිවැරදි පිළිතුර වෙන්නේ ඇත්තරම මේ මොකද දැන් මේකේ රැකියාවක් කියන එක මේකේ පැහැදිලිව තියෙනවා. දෙදෙනාම රැකියාවක් කරනවා. හැබැයි රුපය ටිකක් පැහැදිලිව බැලුවොත් පේනවා රැකියාවේ යම් වෙනසක් තියෙනවා. එක්කෙනෙක් පහත් වෙලා අනිත් කෙනා උඩට ඇවිල්ලා තියෙනවා. ඒත් අපි මෙතන ඇත්තරම අදහස් කරේ ස්ත්‍රී පුරුෂ වෙනස්කමකින් තොරව සාධාරණ වැටුපක් ලබා ගැනීමට තියෙන අයිතිය තමයි මෙතනදි කඩ වෙලා තියෙන්නේ. මීළඟ ප්‍රශ්නය අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයට ප්‍රශ්නය යොමු කරන්නේ නිත්නි විද්‍යාට. මෙම රූපයෙන් දැක්වෙන පරිදි ආරක්ෂාව හිමිවන කණ්ඩායම කවුද? රෝගී. එක නිවැරදි පිළිතුර විදිහට අපිට බාර ගන්න බෑ. මොකද මේක තුළ සංකේතාත්මකව දක්වන රෙඩ් රිබන් එකක්. රෙඩ් රිබන් එක තුළ එක මං හිතන්නේ ගොඩක් කාලකට මේ ප්‍රචලිත දෙයක්. එතනදී අපි කතා කරන්නේ HIV හෝ AIDS රෝගෙන් පෙළෙන පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන්. ඒ නිසා ඒක නිවැරදි පිළිතුරක විදිහට බාර ගන්න බෑ. මේක ගොඩක් මේ සංකේතය නිශ්චිතව සඳහන් වෙන නිසා නිශ්චිතව මේකට පාවිච්චි කරන්න රෝගීන් පමණක් ප්‍රකාශ කිරීම ප්‍රමාණවත් නැහැ. එතන අපි අදහස. ඒ නිසා ලකුණු දෙන්න හැකියාවක්. ඒ අනුව අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නිත් විද්‍යාට ලකුණු දෙන්නේ නැහැ. මීළඟ අපි ඉදිරිපත් කරන්නේ නැවත ඡායාරූපයක්. ප්‍රශ්නයක් විදිහට මේක ඉදිරිපත් කරන්නේ පොළොන්නරුව රජරට විද්‍යාලයේ ලක්ෂාණ නුවන්තිකාට. මෙම රූපයෙන් දැක්වෙන පරිදි අයිතිවාසිකම් හිමි වී ඇති කණ්ඩායම කවුද? සියලු වෙනස්කමකින් තොරව සියලු දෙනාටම අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය ආබාධිත පුද්ගලයින්ට. ඒ ආබාධ තත්ත්වය කුමක්ද කියලා තව ටිකක් පැහැදිලි කරොත්. අන්ධභාවය. ඔව්. පිළිතුරු නිවැරදි පිළිතුරු විදිහට අපි බාර ගන්න සූදානම්. මීළඟ ප්‍රශ්නය අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයට. ප්‍රශ්නය යොමු කරන්නේ ශීනා ජනිතින්ට. ප්‍රශ්නය ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය ආරම්භ කිරීමට පුරෝගාමි වූ මෙතුමා කවුද? හෙන්රි ඩූනාට්. පිළිතුරු නිවැරදි. දෙවන වටේ අවසන් ප්‍රශ්නය අපි යොමු කරන්නේ පොළොන්නරුව රජරට විද්‍යාලයේ මధుරිකා උදිතට.
මේ රූපේ දිහා හොඳින් බලන්න. වර්තමාන හෙද සේවයේ ආරම්භකවරිය වන ඇය කවුද? තව තත්පර 6යි. මං හිතන්නේ තරම් අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. කාල වේලාව අවසන්. පිළිතුරු ලබා දීමට අසමත් වුණා. පොළොන්නරුව රජරට විද්‍යාලයේ මදුරික අවුදිත. මා කැමති විනිශ්චය මණ්ඩලයෙන් නිවැරදි පිළිතුරු ලබා ගන්න. ඒක දැකිනේ ෆ්ලොරන්ස් නයිටින්ගේල් මැතිතුමා. ෆ්ලොරන්ස් නයිටින්ගේල් මැතිතුමා. හොඳයි. අපි යනුව දෙවන වටයත් අවසන් කරනවා. අපි බලමු ලකුණු තත්ත්වයන් කොහොමද කණ්ඩායම් දෙක ලබා ගත්තේ. පාසල් දෙක පළමු වට දෙක තුල ලබාගත් ලකුණු සංඛ්‍යාව ඔබ දැන් දන්නවා. දැන් තමයි තරගයේ තීරණාත්මකම වටේට අපි එන්නේ තුන්වන තරග වටේ. මේ තුන්වන තරග වටේ තුල ඕනෑම කණ්ඩායමක ජයග්‍රහණය කරා යන්න ඉඩකඩ තියෙනවා සහ මෙතුවක් ලබාගත් ලකුණු සංඛ්‍යාව වෙනස් කරගනිමින් තරගයේ තීරණය වෙනස් කිරීමට වැඩිම ඉඩකඩක් තිබෙන තරග වටයයි මේ නිවැරදි පිළිතුරට සහ වේගවත්ම පිළිතුරට තමයි මෙම තරගවලිය මෙම තරග වටය තුළ වැඩිම ඉඩ කඩක් ලැබෙන්නේ. නමුත් යම් විදියකින් ඔබ ලබා ගන්නා අවස්ථාව නිවැරදිව භාවිතා නොකර වැරදි පිළිතුරක් ලබා දුන්නොත් ඔබ කණ්ඩායමෙන් ලකුණු දෙකක් අඩු වෙනවා. මෙන්න ලබා දෙන පළමු ප්‍රශ්නය කණ්ඩායම් දෙකම සූදානම්. ශ්‍රී ලංකාවේ පළාත් සභා පනත සම්මත කරන ලද්දේ කුමන වසරේදීද? අවස්ථාව ලබා ගන්නවා සසංක දිල්ෂාන් අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ. පිළිතුර 1987. එම පිළිතුර නිවැරදි. දෙවන ප්‍රශ්නය. පළමු පරම්පරාවේ ITN වැදගත්කමක් ලබා දෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සම්මුතිය කුමක්ද? අවස්ථාව ලබා ගන්නේ රජරට විද්‍යාලයේ නවීන් දර්ශන. සිවිල් හා දේශපාලන අයිතිය සංගමෙන් අන්තර්ජාතික සම්මුතිය. පිළිතුර නිවැරදි. තුන්වෙනි ප්‍රශ්නය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීතිය මගින් ස්ථාපිත කාර්යපටිපාටියට පරිබාහිර කිසිවකු අත්අඩංගුවට ගැනීමට අත්අඩංගුවට නොගැනීම හා අත්අඩංගුවට ගත් සෑම අයෙකුටම ඊට හේතුව සඳහන් කළ යුතු බවට දැක්වෙන්නේ කිනම් පරිච්ඡේදයේ කිනම් ව්‍යවස්ථාවේද? අවස්ථාව මේ වන විටත් ලබාගෙන අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සසංක දිල්ෂා. පරිච්ඡේද අංකය 3 ව්‍යවස්ථාව 13. පිළිතුර ආසන්නයට මැවිදින් තියෙනවා. නමුත් පිළිතුරේ යම් කොටසක් අඩුයි. නිවැරදි පිළිතුරු වෙන්න ඕනේ 13 පරිච්ඡේදයේ 13 එක ව්‍යවස්ථාව කියන එක. නමුත් පිළිතුරේ සඳහන් කරේ 3 පරිච්ඡේදයේ 13 ව්‍යවස්ථාව කියන එක. ඒ නිසා එච්චම තීරණය කරනවා ලකුණු ස්පූර්ණ ලකුණු දී ලකුණු 4ක්. 4 ප්‍රශ්නේ. මානව හිමිකම් විශ්ව ප්‍රකාශනය සකස් කිරීමේදී මූලිකත්වයට කමිටුවේ සභාපතිවරයා කවුද? අවස්ථාව ලබා ගන්නේ පොළොන්නරුව රජරට විද්‍යාලයේ නවීන් දර්ශන. කාල වේලාව අවසන්. කිසිම කණ්ඩායමක් අවස්ථාව ලබා ගන්නේ නැහැ. මා කැමති පිළිතුර විනිශ්චය මණ්ඩලෙන් ලබා ගන්න. ඇත්තටම 78 අනුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් සීමා වෙන අවස්ථා 4ක් දක්වලා තියෙනවා. එකක් තමයි ජාතික ආරක්ෂාව කියන එක. අනිත් කාරණේ තමයි වාර්ගික සහ ආගමික සමගිය මතන සහයෝගිතාවය කියන එක. තුන්වෙනි කාරණේ තමයි ජාතික ආර්ථිකය කියන එක. හතරවෙනි කාරණය මහජන සෞඛ්‍ය කියන කාරණේ. මෙන්න මේ කාරණා හතර නිසා තමයි මූලික අයිතිවාසිකම් සීමා වෙන්න පුළුවන් වෙන්නේ. කිසිම කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දෙන්න ඉදිරිපත් වන්නේ නැහැ. ඒ අනුව කිසිම කණ්ඩායමකට ලකුණු ලැබෙන්නේ නැහැ. අපි 6 ප්‍රශ්නය ඉදිරිපත් කරනවා. වත්මන් සිරකරුවන්ට සැලකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අවම ප්‍රමිතීන්ට අදාළ රීතීන් සම්මත වූයේ කුමන වසරේදීද? අවස්ථාව ලබා ගන්නේ අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සෙනුරි සිහරා. පිළිතුර 1998. පිළිතුර වැරදි. පිළිතුර වැරදි. ඔව්, නිවැරදි පිළිතුර 2015. 7 ප්‍රශ්නය. වහල් භාවයෙන් මිදී සිටීමට ඇති අයිතිය සඳහන් මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ ඇති වගන්තිය කුමක්ද? අවස්ථාව ලබා ගන්නේ රජරට විද්‍යාලයේ නවීන් දර්ශන. වගන්තිය. එමෙ පිළිතුර නිවැරදි. 8 ප්‍රශ්න. කිසිම අවස්ථාවක වද හිංසාව සාධාරණීකරණයකට ලක් කළ නොහැක යන්න අයත්
වදහිංසාව හෝ ක්‍රූර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට හෝ දඬුවමකට යටත් කිරීම වැළැක්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය ඇති වගන්තිය කුමක්ද අවස්ථාව ලබාගෙන තිබෙන්නේ මේ වන විට අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එෂිනා ජනිත්‍රිණී පස්වෙනි වගන්තිය පිළිතුර නිවැරදි නැහැ පිළිතුර නිවැරදි නැහැ නිවැරදි පිළිතුර දෙවෙනි වගන්තිය නවවෙනි ප්‍රශ්නය ශ්‍රී ලාංකික ජනතාව සතු පරමාධිපත්‍ය බලයේ වැදගත් අංගයක් ලෙස මූලික අයිතිවාසිකම් ඇතුළත් බව දක්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිය කුමක්ද අවස්ථාව ලබා ගන්නවා රජරට විද්‍යාලයේ නවීන් දර්ශන 14 වෙනි වගන්තිය පිළිතුර වැරදි ජනතා පරමාධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නය ඇහුවේ මේක 3 වෙනි ව්‍යවස්ථාව 3 වෙනි ව්‍යවස්ථාව මෙන්න 3 වෙනි වටේ 10 වෙනි ප්‍රශ්නය මානව හිමිකම් කමිෂන් සභාවට කොමසාරිස්වරුන් පත් කරන්නේ කෙසේද අවස්ථාව ලබා ගන්නවා අම්බලගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නෙත්මි වින්ද්‍යා භූගෝලීය පදනම මත ඒව පිළිතුර නිවැරදි පිළිතුරු දෙට බාර ගන්න නොහැකි මානව හිමිකම් කමිෂන් සභාවට කොමසාරිස්වරුන් පත් කරන්නේ කෙසේද ඒකයි ප්‍රශ්නේ උනේ මානව හිමිකම් කොමිෂන් සභාවට කොමසාරිස්වරු පත් කරන්නේ අතරම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශයන් මත ජනාධිපතිවරයා විසින් තමයි මේ පත් කිරීම සිදු කරන්නේ මේ ළඟට 11 වෙනි ප්‍රශ්නය ලොව මුල්වරට මානව හිමිකම් පිළිබඳ දාර්ශනික මතවාදයක් ඉදිරිපත් කරනු ලබන්නේ කවර දාර්ශනිකයෙකු විසින්ද අවස්ථාව ලබා ගන්නේ පොළොන්නරුව රජරට විද්‍යාලයේ නවීන් දර්ශන ඇරිස්ටෝටල් පිළිතුර නිවැරදි තුන්වෙනි වටේ අවසන් ප්‍රශ්නය එහෙම නැත්නම් 12 වෙනි ප්‍රශ්නය බලමු ලකුණු එකතු කරගන්නවද ලකුණු අඩු කරගන්නවද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වත්මන් සභාපති ධුරය හොබවන්නේ කවුද අවස්ථාව ලබා ගන්නේ අම්බලගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එෂිනා ජනිත්‍රිණී අන්තෝනියෝ ගුටෙරස් පිළිතුර වැරදි පිළිතුර වැරදි නිවැරදි පිළිතුර මාරියා ෆෙනැන්ඩෝස් එස්පිනෝස් ග්‍රාසියා මැතිනිය තමයි මාරියා ෆෙනැන්ඩෝ එස්පිනෝස් ග්‍රාසියස් මැතිනිය යනුව පිළිතුර නිවැරදි නොවන නිසා ලකුණු දෙකක් අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයේ මේ අවස්ථාවේදී හැමිනවා තරගවට තුනම අවසන් අම්බලංගොඩ ධර්මාශෝකයේ සමග පොළොන්නරුව රජරට විද්‍යාලයේ තරඟකරුවන් බලමු තරඟයේ ප්‍රතිඵල කොහොමද කියලා අද දවසේ තරඟ වැදුනේ දකුණු පළාත නියෝජනය කරමින් අම්බලංගොඩ ධර්මාශෝක විද්‍යාලයත් උතුරු මැද පළාත නියෝජනය කරමින් පොළොන්නරුව රජරට මහාවිද්‍යාලයත් ඔබ දන්නා වුන් ලැබු ලකුණු ඒ අනුව අද දවසේ ජයග්‍රහණය කරන්නේ උතුරු මැද පළාත නියෝජනය කළ පොළොන්නරුව රජරට මහාවිද්‍යාලයයි අපිට මේ කණ්ඩායම් දෙකම ලැබූ ලකුණු ගණන් කරන්න පුළුවන් හැබැයි නොයර් රයිට්ස් තරඟාවලිය හරහා ඔබත් මමත් ලබන දැනුම ගණන් කරන්න බැහැ ගණන් කරන්න බැරි තරම් වටිනවා එහෙම දැනුමක් අරගෙන අපි ලබන සතියේත් මුණ ගැහෙමු ආයුබෝවන්